අපිට දැනුම දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. පරිපූර්ණ වෛද්‍ය වෘත්තිවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විදිහට අපි අද උදෑසන 8 සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරා. මුලින්ම අපිට මේ වගේ ෂණික වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වගේම ඒක හින්දා මේ රටේ රෝගී මහජනතාවට අද දවසේ අත්විඳිනට වෙන අපහසුතාවයන් පිළිබඳව අපි සමාව ඉල්ලනවා. නමුත් මේ වර්ජනය අපි තීරණය කරපු එකක් නෙමෙයි. මේ වර්ජනය තීරණය කරලා තියෙන්නේ අපි ලවා කරවා ගන්න ඕනේ කියලා අමාත්‍ය මණ්ඩලය, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුළු රජය ඊයේ දවසේදී ඔවුන් තීරණයක් ගන්නවා වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කරන්න. අපි ඉතාම සතුටු වෙනවා වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කරන්නට රජයට අමාත්‍ය මණ්ඩලයට හැකියවීම පිළිබඳව. හැබැයි අපි අතිශයින්ම කනගාටුවටපත් වෙනවා ඒ ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී අනිකුත් සෞඛ්‍ය වෘත්තිවේදීන් සහ කාර්ය මණ්ඩලය අමතක කිරීම ගැන. ඒ නිසා ඊයේ දවසේදී ආර්ථික යුක්තිය උදෙසා වෛද්‍ය නිලධාරීන් සඳහා ලබා දීලා තියෙන රුපියල් 35,000ක මුදල, මම හිතනවා ඒ යුක්තිය පරිපූර්ණ වෛද්‍ය වෘත්තිවේදීන්ටත් ඒ ආකාරයෙන්ම අදාළ විය යුතුයි. ඒ නිසා අපි අද දවසේ වර්ජන ක්‍රියාමාර්ගය තුලින් රජයට සහ ජනාධිපතිවරයාට බල කරන්නේ ඒ රුපියල් 35,000ක දීමනාව පරිපූර්ණ වෛද්‍ය වෘත්තිවේදීන්ටත් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබා දෙන්නට කියලා. ඒ වගේම අපිට දැන් ගැටලුවක් තියෙනවා මේ අමාත්‍ය මණ්ඩලය ඇතුලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් මේ රටේ සෞඛ්‍ය සේවාව සාමූහික සේවාවක් කියන එක අමාත්‍ය මණ්ඩලයේදී ඉදිරිපත් කරාද නැද්ද? රමේෂ් පදිනර ඇමතිවරයාට අපි කෙලින්ම ඇඟිල්ල දික් කරලා අහනවා, ඔබ වෛද්‍යවරයෙක්, නමුත් මතක තියාගන්න ඔබ සෞඛ්‍ය ඇමතිවරයා. ඒ නිසා ඔබේ වගකීම තමයි සෞඛ්‍ය සේවාව ගැන මේ වගේ තීන්දු ගන්නකොට මේ සෞඛ්‍ය සේවාව සාමූහික සේවාවක්, මේ සේවාවේ අනිකුත් වෘත්තිවේදීන්ටත් සාධාරණයේ ඉෂ්ට වෙන්නට ඕනේ කියන එක අමාත්‍ය මණ්ඩලයට මතක් කරලා දෙන එක. අපිට පේන්නේ නැහැ එහෙම මතක් කරලා දීලා තියෙනවා කියලා. මොකද ඉතිහාසයේ කවදාවත් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මේ විදිය ඒකමතික අසාධාරණ තීන්දුවක් අමාත්‍ය මණ්ඩලයක් විසින් අරගෙන නැහැ. කිසිම දවසක අපි මේ සම්බන්ධයෙන් කරපු ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය හෝ ඇමතිවරයා කතා කරලා නැහැ. ඇමතිවරයාත් එක්ක අපි එකම එක සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒකෙදිත් ඔහු අවධාරණය කරේ ආර්ථික මුදල් ඉල්ලීම් කරන්න එපා, අපිට ඒව දෙන්න විදියක් නැහැ කියලා. ඉතින් අපිත් වෘත්තිවේදීන් විදියට මේ රටේ තියෙන ආර්ථික අර්බුදය දන්න නිසා සෞඛ්‍ය සේවාවට යුක්තිය ඉටු කිරීම සඳහා, ආර්ථික යුක්තිය මේ රටේ රෝගීන්ට ඉටු කිරීම සඳහා බරපතල උත්සාහයක් ගත්ත අපේ කාර්ය මණ්ඩලයේ තියෙන මැසිවිලි, නොයෙකුත් අඳෝන, අපහසුතා, වැඩ කරගන්න බැරි විවිධ අඩුපාඩු මැද්දේ අපි මේ සේවාව සපයන, මේ සේවාව ලබා ගන්න රෝගීට ආර්ථික යුක්තිය ඉටු කිරීමේ අරගලයක පහුගිය අවුරුදු දෙක තුල දියත් කරමින් හිටියා. ඒ නිසාම අපි යම් ප්‍රමාණයකට මේ රටට ආර්ථික වශයෙන් ආර්ථිකමේ ඉල්ලීම් ඉල්ලන්නට යන සමාජිකත්වය අපි විසින්ම මර්ධනය කරමින් අපි මේ රටේ ආර්ථික යුක්තිය ගැන බලාපොරොත්තු වෙනකොට රජය, කැබිනට් මණ්ඩලය ඉතා පැහැදිලිව ඊයේ දවසේ ඔප්පු කරලා තියෙනවා ඒගොල්ලන්ට එහෙම ආර්ථික ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම අපි බරපතල විදියට හෙලා දකිනවා අමාත්‍ය මණ්ඩලයේ මේ තීන්දුව ඇතුලේ තියෙන අර රෝයල් චින්තනය, එහෙම නැත්නම් ආර්ථික යුක්තිය ඉටු කිරීමේ අමාත්‍ය මණ්ඩලයේ සහ ජනාධිපතිවරයාගේ රෝයල් චින්තනය අපි ඉතා දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා. මොකද මේක මේ රටේ සිද්ධ වෙන්නට ඕනේ ක්‍රියාවලියක් නෙවෙයි. මේ රට නිවැරදි මාර්ගයට ගන්නවා නම් මේ චින්තනය ඇතුලේ විශාල වශයෙන් හානියටපත් වෙන්නේ මේ රටේ ආර්ථික අපහසුතා තියෙන, අඩු ආදායම් තියෙන මිනිස්සුන්ට මැරෙන්න වෙලා තියෙන ආර්ථික අපහසුතා හින්දා. නමුත් අමාත්‍ය මණ්ඩලය ඒ බව කිසිම ආකාරයකින් සැලකිල්ලට ලක් කරලා තියෙනවා කියන එක අපිට පේන්න බෑ, පේන්නට නැහැ. ඒ නිසා මුලින්ම අපි රමේෂ් පතිරණ ඇමතිවරයාගෙන් අහනවා, කරුණාකරලා අපිට මේකට උත්තරයක් දෙන්න, ඔබ මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඔබ වෛද්‍යවරයෙක් වෙලා ඒ සේවාව විතරද ඊයේ දවසේ නියෝජනය කරේ? ඔබට මතක තිබ්බද
මේ රටේ සෞඛ්‍ය සේවාව ඇතුළේ පරිපූර්ණ වෛද්‍ය සේවාවක් තියෙනවා, අතුරු වෛද්‍ය සේවාවක් තියෙනවා, හේද සේවාවක් තියෙනවා, තව අමාරුවෙන්ම ජීවත් වෙන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් තියෙනවා. ඒගොල්ලෝ මතක තිබ්බද? ඊළඟට මේ රටේ සෞඛ්‍ය ලේකම්වරයා, ඔබ මෙවැනි යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් වෙද්දී ඔබට මතක තිබුණාද මේ රටේ සෞඛ්‍ය සේවාව සාමූහික සේවාවක්, මේ වෛද්‍යවරුත් එක්ක හැමෝම එකතු වෙලා මේ සේවාවේ යෙදුණ නැත්නම් මේ සේවාව පවත්වාගෙන යන්න බෑ කියලා ඔබ හොඳින්ම දන්නා කෙනෙක් විදිහට ඔබ ඒ කාරණාව අමාත්‍ය මණ්ඩලයට sannivedanaya කරාද? නැත්නම් ඔබත් වෛද්‍යවරයෙක් නිසා ඒක වහලා ගැහුවද කියන එක අපි සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල මහත්තයාගෙනුත් අහන. එනිසා මේ කාරණා දෙක මෙසේ තිබියදී අමාත්‍ය මණ්ඩලය මෙසේ කටයුතු කිරීම කියන කාරණාව අපිට ජුගුප්සා ජනකයි. එනිසා අපි ජනාධිපතිවරයාට කියනවා, අපිට අකමැත්තෙන් වුණත්, අපි ඉතාම අකමැත්තෙන් ගත්ත තීන්දුවක් වුණත් මේ තීන්දුව අපිට ගන්න වෙනවා, වගේම මේ තීන්දුව අනවරතව ඉස්සරහට ගෙනියන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ සියලු කාර්ය මණ්ඩලය අපිත් එක්ක කතා බහ කරමින් ඉන්නවා. අපි මේ වර්ජනය හෙට දවසට අඛණ්ඩව ගෙනියනවාද, එහෙම නැත්නම් සමස්ත සේවාවත් එක්ක එකතු වෙලා මේ වර්ජන ක්‍රියාමාර්ගයට යනවාද කියන කාරණාව අද දවසේ ඇතුළත සාකච්ඡා කරලා නිමාවටපත් කරගන්නවා. කොහොම වුණත් මේ ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රෝයල් චින්තනයට එරෙහිව අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවාව ප්‍රබල අරගලයකට එනවා, ඒකට විසඳුම් දුන්න නැත්නම්, ඒ නිසා වහාම ඒ සඳහා විසඳුම් දෙන්න කියන එක අපි ජනාධිපතිවරයාගෙන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලනවා. ඒ වගේම අපි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු වෛද්‍යවරුන්ගෙනුත් ඉල්ලනවා. මේක ඔබත් එක්ක කරන අරගලයක් නෙවෙයි. අපි සතුටු වෙනවා ඔබේ හැකියාව සම්බන්ධයෙන්, අපි සතුටු වෙනවා ඔබගේ ආර්ථික යුක්තිය ඔබ ඉටු කර ගැනීම වෙනුවෙන්. හැබැයි මේකෙදි ඔබට දැන් යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා මේ රටේ අනිකුත් සෞඛ්‍ය වෘත්ති වේදීන්ට සහ කාර්ය මණ්ඩලයටත් ඒ යුක්තිය ඉටු කර දීම සඳහා ඉදිරිපත් වීමට. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලනවා, කරුණාකරලා මේ සාමූහික සේවාව ඇතුලේ ඔබට විතරක් බෙදාගෙන සතුටු වෙන න්‍යායට යන්නේ නැතුව ඔබ බෙදාගත්ත බත්පතෙන් කොටසක් අනිකුත් සෞඛ්‍ය වෘත්ති වේදීන්ටත් බෙදලා දෙන්න, ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා වෛද්‍ය නිලධාරි සංගමයට බලන්න අපිට වාර්තා වෙනවා අම්පාර දිස්ත්‍රික්කයේ වගේ සමහර තැන්වල සමහර නොහික්මුණු වෛද්‍ය නිලධාරීන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ කඩාකප්පල් කිරීම සඳහා ඒගොල්ලන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් කරනවා. එහෙම කරන්න ආවොත් ඒවට ප්‍රතිවිරුද්ධව බඳින්නට වෙනවා. එහෙම කරන්න ආවොත් අපි දෙගොල්ලෝ අතර අරගලයක් ඇති වෙන එක නවත්තන්නට බැරි වෙයි. අපි ඊටාම සංයමයෙන් ඔබගේ ජයග්‍රහණයට සුබ පතන ගමන් අපේ ජයග්‍රහී සටන අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒකට බාධාවක් කරලා නැහැ අපි. හැබැයි අපිට බාධා කරොත් අපිට ඒ වෙනුවෙන් ප්‍රතිඋත්තර බඳින්න වෙනවා කියන එකත් අපි කියනවා. ඒ නිසා අපි වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්නේ මේකෙදි මේ රටේ සමස්ත සාමූහික ඔබත් එක්ක සේවය කරන අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් යුක්තිය ඉටු කර ගැනීම සඳහා ඔබගේ නායකත්වය මඟ පෙන්වීම සහ ඔබ මේ ගිය ගමන් මාර්ගයේ තියෙන හැකියාව ලබා දෙන්න, ඒක ඔබගේ වගකීමක්. මොකද ඔබ සමග තමයි අපි මේ සේවාවේ යෙදෙන්නේ. ඒ නිසා ඒක ලබා දෙනු ඇතයි අපි විශ්වාස කරනවා. ඒ වගේම ඒ වගේ නොහික්මුණු කණ්ඩායම් වල තියෙන ගතිකත්වයන් වෙනස් කිරීම සඳහාත් මැදිහත් වෙන්න, එහෙම නැත්නම් අපිට මේක වෙන ආකාරයකට බේර ගන්නට සිද්ධ වෙනවා කියන එක කියනවා. ඒ නිසා අද දවසේ මේ ආරම්භ කරපු වර්ජන ක්‍රියාමාර්ගය අපිට කොච්චර අසාධාරණයක් වුණත් අපිට රෝගීන් පැත්තෙන් හිතන්නට වෙනවා. එහෙම හිතන ආණ්ඩුවක්, රජයක්, සෞඛ්‍ය අමාත්‍යාංශයක් නැති නිසා අද දවසේ අපේ මේ ක්‍රියාමාර්ගය ඇතුලේ සියලු ළමා රෝහල් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා, සියලු පිළිකා රෝහල් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා, සියලු මාතෘ රෝහල් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා, ඒ වගේම වකුගඩු රෝහල් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ස්වේච්ඡාවෙන් වැඩ කරනවා, මධ්‍යම ලේ බැංකුවට අවශ්‍ය සේවාවන් අපි ස්වේච්ඡාවෙන් ලබා දීලා තියෙනවා, ඒ වගේම හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අවශ්‍යතාවය අනුව ලබා දීමට අපි ස්වේච්ඡාවෙන් නිලධාරීන් යොදවලා තියෙනවා. නමුත් ඒ සේවාවන් ලබා ගැනීමේදී අර මම කලින් කියපු විදිහට ඇතම් වෛද්‍ය නිලධාරීන්, ඇතම් වෛද්‍ය නිලධාරීන් විතරක් ඉන්න ඕනේ කියලා හිතන අධ්‍යක්ෂකවරුන් යම් යම් බාධා කිරීම ඔවුන්ගේ බලපරාක්‍රමය හරහා ඉදිරිපත් කරන්නට ආවොත් ඒ සේවාවනුත් නතර කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. අපි ඔබ ඉදිරිපත් කරන ඕනෑම අභියෝගයක්
මේ අසාධාරණයට විරුද්ධව බාර ගන්නට ලෑස්ති. එහෙම බාර ගන්න පුළුවන් වෘත්ති සපිති ව්‍යාපාරයක් අපි ඊයේ දවසේ අපි 10ට අපේ විධායක සභාව තීරණය කරේ. අපේ සමාජිකයෝ එකහෙලා තීරණය කරා මේ අසාධාරණයට විරුද්ධව එළියට යන්න ඕනි කියලා. ඒ වගේම මේ මොහොතේ හෙද සේවාව, අතුරු වෛද්‍ය සේවාව සහ අනිකුත් සියලු කාර්යබන්නලය සමග අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මොනම හේතුවක් නිසාවත් ඒ අසාධාරණ න්‍යායාත්මක තීරණයට ඉඩ ලබා දෙන්න බලාපොරොත්තුවක් නැහැ කියන එක අවසාන වශයෙන් රමේෂ් පතිර ඇමතිවරයාට, ඒ වගේම වෛද්‍ය ජීජී මහිපාල මහත්මයාට, ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ අනිකුත් කණ්ඩායම් වලට දැනුම් දෙනවා.